අයිබෝවන් සත්‍යයේ මුද්‍රාව ප්‍රජාතික රූපවාහිනිය දිවාපෘත්ති ප්‍රකාශන සමය මම චානකිනෝච් මුලින්ම දිවාපෘත්තේ ශීර්ෂ පාඨ යෝෂිත රාජපක්ෂ මහතාට විදේශ පුහුණුව ලබා දීමට ශ්‍රී ලංකා රාජ්‍ය රුපියල් 2.22 ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතැයි හෙළිවේ බුද්ධිමත් නායකයන් දෙපළකගේ රට ගොඩනගන ප්‍රයත්නයට අකුල් හෙලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි කාන්තාවකගේ ඩිම්බ කෝෂයක තිබූ කිලෝ 8ක බරින්නොත් ගෙඩියක් ශල්‍ය කර්මයකින් ඉවත් කෙරේ සිකා වෛරසය බ්‍රසීලයේ ස්වීක්‍රේන් පැතිර යාමේ අවදානම දේශීය පුවත් ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ තෙවන දිනය අතයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස අද නම් කර තිබෙනවා ශරීර සුවතා වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයයි ඇත්තරම බෝ නොවන රෝග අද 68ක් වෙනකන් රෝහල්වල මිය යන සංඛ්‍යාව හේතු සාධකලා තිබෙනවා. මේකට පිළියමක් ඇසෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මූලික වෙලා රට පුරා මේ ආරම්භ කරන වැඩපිළිවෙල 30 වෙනිදා වෙනකන් ක්‍රීඩා සුරක්ෂා සතියක් ප්‍රකාශ කළා. අද අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය දිනේ. මෙම වැඩපිළිවෙල පවත්වන දිනේට දශකයක් පමණ එම ස්ථානයට නායකත්වය දුන් වර්තමාන ජනාධිපතිතුමා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ ප්‍රකාශය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර, නියුච අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. යෝෂිත රාජපක්ෂ මහතාට විදෙස් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය රුපියල් 2.22 ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලුතිනන් වයිකේ රාජපක්ෂ NRX 2431 නිලධාරියක් ඔහුට හිමි වූ විදේශ ශිෂ්‍යත්ව හා පුහුණු වීම විදේශගත වූ කාලය රට සහ රජය වියදම් කළ මුදල වෙන්වෙන් වශයෙන් කවරේද විදේශ පාඨමාලාව තරුණ නිලධාරින්ගේ පාඨමාලාව කාල සීමාව 2007/1 සිට 2007/12/7 රට මහා බ්‍රිතාන්‍ය රජය විසින් දරන ලද වියදම 62,84,219.725 නෞකාවල මුහුදු පාඨමාලාව 2008/1 සිට 2008/5/15 රට මහා බ්‍රිතාන්‍ය 70,31,614.774 රුපියල් උපලුතිනන් තාක්ෂණ පාඨමාලාව හැදෑරීම 2008/5/15 සිට 2008/10/10 දක්වා ඒකත් මහා බ්‍රිතාන්‍යයේ 53,33,667.77 විශේෂ අධ්‍යාපන පාඨමාලාව ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ පාඨමාලාවේ කාල සීමාව 2009/10/29 සිට 2010/8/31 දක්වා යුක්‍රේනිය තමයි රට 35,73,317.76 වියදම් වෙලා තියෙනවා රජයෙන් 2007 වර්ෂයේදී ඩාට්මන්ති බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව සඳහා ඔහු තෝරා ගැනීමට හේතු කවරේද එය බ්‍රිතාන්‍ය රජයේ ලබා දුන් ශිෂ්‍යත්වයක්ද කියලා අහලා තියෙනවා එම පාඨමාලාව ලුතිනන් වයිකේ රාජපක්ෂ NRX 2431 සඳහාම ලබාගත් පාඨමාලාවකි. එය බ්‍රිතාන්‍ය රජය විසින් ලබා දුන් ශිෂ්‍යත්වයක් නොවේ. වවුලියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට පසුගිය වසරේ පමණක් රුපියල් මිලියන 43,000කට අධික මුදලක් වැය කර ඇතැයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුව පවසනවා. ඊයේ රැස් වූ සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව ප්‍රකාශ කෙරුණා. වවුලියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්ුණා. ඊට රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ද එක්ව සිටියා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පැවති ප්‍රථම සංවර්ධන කමිටු රැස්වීම මෙයයි. පසුගිය වසරේ ක්ෂේත්‍ර 12ක් ආවරණය කෙරෙන ව්‍යාපෘති 33,700ක් ක්‍රියාත්මක වූ බවයි මෙහිදී සඳහන් කෙරුණේ. කෘෂි කර්මාන්තය, වාරිමාර්ග, අධ්‍යාපනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය මෙ අතර ප්‍රධානයි.
වර්ග කිලෝමීටර 1967ක වපසරයකින් යුත් වවුනියාව දිස්ත්‍රික්කයේ ලක්ෂ 2කට ආසන්න ජනතාවක් වාසය කරනවා. ශ්‍රී ලංකාව සමග පවතින දිගු කාලින මිත්‍රත්වයේ වැඩි වටිනාකමකින් යුක්ත බව ඔස්ට්‍රේලියාව පවසනවා. දීපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකාවේ වැඩ බලන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ටිම් හගින්ස් මහතා කියා සිටියේ. ඊයේ දිනේ තිබුණු ඔස්ට්‍රේලියානු ජාතික දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වැඩ බලන මහ කොමසාරිස් සුරයා මේ බව පැවසුවා. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග නිල තානාපති සබඳතා ආරම්භ කළේ 1947 වසරේදී. එම දිගු කාලීන හා ශක්තිමත් සබඳතාව මගින් අධ්‍යාපන වෙළඳ හා ආයෝජන යනාදී ක්ෂේත්‍ර රැසක ප්‍රතිඵල දෙරටටම උදා වී තිබෙනවා. ටීම් හගින්ස් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධන හවුල්කරුවෙකු වීම පිළිබඳවද තම රට ආරම්භර වන බවයි. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහාය ලබා දීම සඳහා තම රට ඇමරිකානු ඩොලර් මිලියන 250කට අධික ආධාර ලබා දී තිබෙනවා. දුෂ්කර ප්‍රදේශවල ප්‍රජා සංවර්ධනයේ නගා සිටුවීමට හා ආයෝජන හා වෙළඳාම ශක්තිමත් කිරීමට අඛණ්ඩ සහයෝගතාව ලබා දෙන බවයි ශ්‍රී ලංකාවේ වැඩපළන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සුරයා කියා සිටියේ. පුරාවස්තු විනාශ කිරීමේ රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළා. රැල්ලක්වගේ රක්පුරා මේ තත්ත්වය ව්‍යාප්තුණා. ගොඩක් වෙලාවට මේකට මුල් වෙන අපේ සමාජයේ මුල්බැසගත් අදහස් ගෞස්වර වටනාගාර තැන්පත් කරලා තිබුණ අදහස. ඉතින් අපි නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළා සමාජගත වෙච්ච මේ මතේ තියෙන වැරදි පැත්ත. ඇත්තටම මුතුමැණික් වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපේක්ෂා කරන මේ ස්ථානවල ඉන්නමුත් සම්මුඛයන්සල දැනුවත් අපේ කෞතුකාගාර රටේ තියෙනවා 40ක් 50ක් විතර වගේ. මේ 50 මේ තියෙන රත්තරන් වලින් කරපු පුරාවස්තු 10කට අඩු ප්‍රමාණයක්. ඉතින් මේ ගුරාජ්‍ය දෙපාර්තමේන්තුව වගේ සංධාරත්මක වචන බසර 125 මේ රටේ වැඩ කරපු ආයතනයකට හොයාගන්න බැරි වුණා නම් රත්තරන් කරපු පුරාවස්තු 10කට මේ රටේ නිරම්පාරණ නම් කියන පිළිසෙල මේ වඩන් දේවල් හැමෝමී ප්‍රවණතාව ඉදමාරුයි. හඟුරන් කෙත සහස්ත්‍රක ශාලාවේ යේ පැවති හමුවකදී දිසානායක මහතා මේ බව කියා සිටියා. හඟුරන් කෙත පුරාවිද්‍යා කලාපය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි ආරමුණයි. වසර 600ක් පැරණි විෂ්ණු දේවාලයේ සිට මීටර 200ක ප්‍රදේශයේ පුරාවිද්‍යා බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. එම බල ප්‍රදේශයේ පදිංචි පවුල් සංඛ්‍යාව 200ක්. පුවත් කිහිපයක් ලුහුඩින් දැන්. මහනුවර ලියන්ගස් වගුර ශ්‍රී විචාරාම පුරාණ විහාරස්ථාන චෛත්‍යයට හානි සිදු කරමින් මැණිකල් සහ පුරාවස්තු රැසක් කොල්ලකා තිබෙනවා. බණ්ඩ ලබා ගැනීමෙන් අනතුරුව සොරුන් හතරැස් කොටුව යළි පිළිසකර කර තිබෙන බවයි විහාරාධිපති පූජ්‍ය ලියන්ගස් වගුර චන්දජෝති හිමියන් කියා සිටියේ. මිදිනිය නගරයේ වෙළඳසැලක අද අලුය මහටගත් ගින්නකින් වෙළඳසැලට දැඩි හානි සිදු වුණා. ගින්නට හේතුව මෙතෙක් ප්‍රකාශ වී නැහැ. සිදු වූ වලාපය රුපියල් මිලියන 5ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙනවා. ප්‍රදේශවාසීන් සහ පොලිසියෙක්ව ගින්න පැතිරීම මැඩ පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය සහ දියතලාව පුහුණු ඒකකය පිළිබඳව තොරතුරු ඇතුළත් කෘතියක් එළිදක්වා තිබෙනවා. එයා වයිස් මාර්ෂල් එබි සෝසා මහතා විසින් සම්පාදනය කරන ලද කෘතිය ගුවන් හමුදාපති එයා මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාට ඊයේ බහර දුන්නා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධාන කරන ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ කොළඹදී පැවැත්තුණා. මෙරට වරලත් ඉංජිනේරු වෘත්තිකයන්ගේ සහ ඉංජිනේරු ශිල්පයට අනුබද්ධ සමාගම් මෙම උළෙලේදී ඇගීමට ලක් වුණා. ප්‍රධාන ආරාධිතයා ජපාන අන්තර්ජාතික සහයුක්ත ඒජන්සියේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන නියෝජිත කියුෂි අමාඩා මහතායි. කෙටි විරාමයක් ලබා ගන්නා විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්නේ.